මැත්තට මදේ විසබීජ නසන කරාබුනට තෙල් තියෙන ක්ලෝගාඩ් වලින් මදින්න ඕනේ. දූෂණය ගැන නොයෙකුත් විදියට අවිධිමත් විදියට ටෙන්ඩර් පටිපාටි ගමන් කරලා හොරකම් කරා කියලා, මගඩි ගැහුවා කියලා, නාස්තිකාර වැඩ කරා කියලා, නාස්ති ගක් හැමතැන්වල යනවා කියලා. ඒ නිසා මේවයින් අපිට දැනෙන දේ තමයි ඒ දේශපාලනයේ සිටින අය තමන් වෘත්තිකත්වය අනුව, තමන්ගේ වෘත්තියේ ප්‍රවණතාවය අනුව ප්‍රමුඛත්වය ගන්න පුළුවන් නම් තමන්ට මිටලා හොඳ පැහැදිලි දේශපාලනික නිලන. ඇයි අපි එහෙම කියන්නේ? අපි පොඩි කාලේ මේ අහපැත්තේ ගෝල් ෆේස් එකට යනවා. ඒ ගෝල් ෆේස් එකේ ඉස්සර අන්නාසි විකුණනවා. අද බැලුවොත් ඒ අන්නාසි ටික විකුණන ඒ අන්නාසි මාමා එයා පොලිතින් බෑග් එකකින් අතින් අල්ලන්නේ නැහැ. එයා පොලිතින් බෑගින් අල්ලලා ඒකට අර ටූත්පික් එකකුත් දීලා ලුණු කුඩුත් තාලා පොඩක් පිරිසිදුව මේක දෙන්න දිනුන වෙලා තියෙනවා. ඉස්සර නම් ඕක අතින් දෙන්න. කඩල විකුණන එක්කෙනා ඒ කඩල ඉස්සර ඔය ටේස්ට් කියලා තියෙනවා, නිකන් කඩල ටිකක් තිනවා මිශ්‍රණය කරලා ලබා දෙනවා. අද බලන්න ඒකෙත් පොඩි කප් එකක් අරගෙන කප් එකකට පුරවලා වහලා තියන්නේ වැස්සුන්ට එහෙම එන්න බැරි වෙන්න ආවරණය කරලා තියෙන. දැන් ඒ බිමේ ඉන්න ස්වයං රැකියා කරන අලෙවි කරන කෙනෙක් පවා පොඩ්ඩක් හරි වෙනසක් ඇති කරගෙන තිනවා පිරිසුදුව පිළිවෙලකට ඒ ස්වයං රැකියාවේ දේත් කරන්නේ. එතකොට අපි හැම කෙනෙක්ම වෘත්තිකත්වයකට තමන් නීලී සිටින ශ්‍රේෂ්ඨයේ අපිට යන්න පුළුවන් නම් එතකොට අපි ගන්නා තීන්දුව සාකච්ඡා කරලා බහුතරයක් දෙනාගෙන් ඇහුම්කන් දීලා විශේෂයෙන්ම වැදගත් වෙන තමයි දේශපාලඥයාගේ කොටස්කරුවන් ස්ටේක් හෝල්ඩර්ස් ඩිස්කෂන් කියන. අපිට යම්කිසි අවශ්‍යතාවයක් තියෙන මහපාරක් හදන්න හරි කානු පද්ධතියක් හරි පන්ති පළාතේ පන්සල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කෝවිල වෙන්න පුළුවන්, ගමේ පාසලේ කර්තව්‍යයක් වෙන්න පුළුවන්, ගමේ අවශ්‍යතාවේ ගමේ ඉල්ලීමට සාකච්ඡා කරලා ඒ සාකච්ඡාවේ බහුතර දෙන කැමැත්ත අනුව ඒ කැමැත්ත ක්‍රියාත්මක කිරීමේදී ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන්, පාසල ඒකම හරහා වෙන්න පුළුවන්, ග්‍රාම සංවර්ධනය වෙන්න පුළුවන්, ග්‍රාමසේක මහත්තයත් එක්ක කතා කළා, ගමේ සංවර්ධනධාරය එක්ක කතා කළා, ඊට පස්සේ ඒ පළාතේ ඉන්න සමෘද්ධි නිලධාරියත් එක්ක සාකච්ඡා කළා. ඒ සාකච්ඡා මණ්ඩපයේ ග්‍රාම සංවර්ධන නිලධාරියත් එක්ක සාකච්ඡා කළා එන පල්ලැහැන් එන අදහස උඩට ඇවිල්ලා ඒකේ තමන් වෙන් කරන ලද මුදල් පිළිබඳව සාකච්ඡා කළා. ටෙන්ඩර් පටිපාටියක් ගිහිල්ලා තමයි ක්‍රියාත්මක වුණොත් සුදුසුයි කියලා අපි හිතනවා. නමුත් මෙවැනි පුහුණුවක් නැතුව උඩට එන අය කැබිනට් මණ්ඩලයේ හෝ වේවා, එහෙම නැත්නම් රජයේ ඕනෑම නිලධාරියෙක් වෙන්න පුළුවන්, ඒ සංවාදයේ නැතිව තීන්දුව ගැනීමේදී අපිට වරදින්ද තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඒ වර්ධින්න තියෙන අවස්ථාව වැඩි වෙනකොට නාස්තියේ තියෙන අවස්ථාව වැඩි වෙනවා. නාස්තිය වර්ධීම වැඩි වෙනකොට එතන අපි හිතනවා යම්කිසි විදිහේ දූෂණයක් ඇති වෙන්න පුළුවන් කියලා.